සුබ සන්ධ්‍යාවක්. අදත් දේශපාලනයේ සීමාවෙන් නිහා සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වෙන මේ අරබෙන්නේ සලකුණ දේශපාලන සංවාදය. මගේ මිතුරන් දෙදෙනා සූදානමින් අපි හඳුනා ගනිමු. ප්‍රථමයෙන් රංගනද සිල්වා. රංගන, සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. පානුක රාජපක්ෂත් සූදානමින්. පානුක, සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. අප අද ආරාධනා කළේ කාටද? හඳුනාගත්තේ සලකුණෙහි දේශපාලන සලකුණ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ජාතික හෙළ උරුමයේ මහලේකම් පාට්ලි චම්පික රණවතු මහතා. ඔබතුමනි, අයබෝවන්, සුබ සන්ධ්‍යාවක්. අයබෝවන්. ඔබතුමා මේ ආණ්ඩුවේ ප්‍රධාන කැබිනට් අමාත්‍යවරයෙක්. ආණ්ඩුව මේ වන විට රට රැගෙන විත් තිබෙන ස්ථානය තැන පිළිබඳව ඔබතුමා සෑහීමකට පත් වෙනවාද? ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් ඇමතිවරයෙක් හැටියට හැත වශයෙන්ම පසුගිය අවුරුදු හතරහමාරක පමණ කාලයේදී බැලුවාම සමහර ශේෂ්ත්‍රවලින් ආණ්ඩුව යම් යම් ජයග්‍රහණ රටට ලබා දීලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අපට තිබුණා විදේශමය වශයෙන් අපේ රට කොන් වෙලා, අපේ රට යම් වටලෑමකට ලක් වෙලා, අපේ අපනයන වලට යම් බාධා එල්ල වෙන සුළු තත්ත්වයක් 2014 අගභාගයේදී රජයේ විදේශ ප්‍රතිපත්තිවල කරුණු කාරණා නිසා ඒ යුරෝපා සංගමයෙන් අපට අහිමිවෙච්ච GSP+ එක, ඒ වගේම එක්සත් ජනපදයේ අපට ඇතිවෙච්ච වෙළඳ සම්බාධක කියන්නත් බෑ, අපේ GSP සහනයට ඇතිවෙච්ච බාධා යනාදිය නිරවුල් කරගන්න රජයට හැකියාව ලැබුණා. ඒ වගේම ලෝකයේ පුරා බොහෝ දුරට දෙමළ බෙදුම්වාදී සංවිධාන ගෙන ගිය ක්‍රියාකලාපයන් අඩුවීයාමක් තුනිවීයාමක් සිදු කරගන්නත් හැකියාව ලැබුණා. අනිත් පැත්තෙන් රට ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පුළුල් කරන්න, ජනාධිපති ධූරයේ තිබෙන අත්නෝමතික බලතල සීමා කරන්න, විශේෂයෙන්ම අධිකරණය ස්වාධීන කරන්න, මැතිවරණ ක්‍රියාදාමය ස්වාධීන කොමිසමක් ඇරතට ගන්න, රාජ්‍ය සේවය ස්වාධීන කරන්න රජ ගත්ත පියවර පිළිබඳව අපට සතුටුයි. ඒක ඉදිරියට ගෙන යා යුතුයි. නමුත් ඇතිවෙච්ච විවිධ සිදුවීම් නිසාත්, අත්දැකීම් වල තියෙන ප්‍රශ්න නිසාත්, ආර්ථික ක්ෂේත්‍රයේ හා සමාජීය ක්ෂේත්‍රවල විශේෂයෙන්ම මේ ජනමාධ්‍ය ආදී පිළිබඳ කාරණා සම්බන්ධයෙන් රජයේ නිසි ප්‍රචාරණයක් ගෙන යන්න අපෝසත් වීම නිසාත්, ඇතැම් පිරිස් වල අත්නෝමතික ක්‍රියා පාලනය කරන අසමත් වීම නිසාත් රජයේ යම් ගැටලු සහගත තත්ත්වයකට ආර්ථික සමාජ යම් දුරකට ආරක්ෂක ක්ෂේත්‍රවල පත් වෙලා තියෙනවා. මම එතෙන්ට තමයි ඔබතුමත් එක්ක කතා බහට එන්න හැදුවේ. දැන් ඔබතුමා කියනවා මේ විදේශීය ජය ගැනීම තුළ, ජාත්‍යන්තර ජය ගැනීම තුළ අපිට GSP+ සහනය ලැබෙනවා, GSP සහනය ඇමරිකානු ලැබෙනවා. හැබැයි ඒ තුළ ආර්ථිකයට ලැබෙන දායකත්වයෙන් ආර්ථිකයේ වර්ධනයක් සිද්ධ වෙන්නේ. 3% ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. හැබැයි අධිපතිවරයා කියනවා 3%ත් අපිට ළඟා කරගන්න බැරි වෙයිද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා කියලා. හැබැයි අපි 4, 5, 6, 7 ගැන කතා කරේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? පළවෙනි කාරණේ තමයි ශ්‍රී ලංකාවේ ණය බර. අපි සාමාන්‍යයෙන් ණය බර හඳුනාගත්තේ දලදේශීය නිෂ්පාදනයට, ජලජාතික නිෂ්පාදනයට රාජ්‍ය ණය බර දරන අනුපාතයේ හැටියට. 2014 වෙනකොට එවකට හිටපු මුදල් ලේකම්වරයා යම් උපාය මාර්ගයක් අනුගමනය කළා. රජයේ ණය බර අඩුයි කියලා පෙන්වන්න එයා රාජ්‍ය ආයතනවලට ඒ ණය බර බෙදා හැරීමක් කළා. ලංකා විදුලි බල මණ්ඩලයට, වරාය අධිකාරියට, කන්ති නීතිගත සංස්ථාවට, ජල මණ්ඩලයට වගේ, ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරිය වගේ තැන්වලට. කෙසේ නමුත් රාජ්‍ය ණය බරම නෙවෙයි, ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 80% වගේ තියෙන ණය බරම නෙවෙයි ගැටලුව, ණය සංයුතිය. දැන් අපට වඩා ණය බර රටවල් තියෙනවා, ජපානය වගේ ඒවා දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ගත්තම. නමුත් අපේ රටේ ආණ්ඩුවේ ආදායමෙන් ආසන්නෙන් ආණ්ඩුවේ ආදායම වගේ, මුළු ආදායම වගේ 90%ට වැඩි ප්‍රමාණයක් ණය බර ගෙවන්න යව වෙනවා. ඒ වගේම ඒ ණය බරේ විශේෂත්වය තමයි විශාල විදේශ ණය බරක් ගෙවන්න වෙලා තියෙනවා. හැබැයි 2004 ඉඳන් අපි ප්‍රථම වතාවට විදේශ රාජ්‍යයන්, ඒ වගේම අන්තර්ජාතික මූල්‍ය ආයතන වෙනුවට අන්තර්ජාතික මූල වෙළඳ පොලෙන් ණය ලබා ගත්තා. ඉතින් ඒවා අධික පොලියට කෙටි කාලීනව ලබාගත් ණය. එනිසා විශාල මූල්‍ය ආතතියක්
ආර්ථිකයේ තදින් පවතිනවා. ඉතින් ඒක නිසා රටේ සංවර්ධනය පිළිබඳ කාරණාවල් වලට යන්න කලින් අපි ආදායම් උපදවාගත යුතුයි. මේ තත්ත්වය එළඹෙන ඕනාණ්ඩුවකටත් ඉදිරි කාලයේ තියෙන තත්ත්වයක්. ඉතින් ගරු එමතුනේ මට අහන්න තියෙන ප්‍රශ්න දැන් ට්‍රිලියන 7ක් වගේ තමයි තිබ්බේ මේ ආණ්ඩුව බාර ගන්නකොට ණය ප්‍රමාණය, විදේශ ණය ප්‍රමාණය. නමුත් මේ වෙනකොට ඒ ට්‍රිලියන 12 පැනලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 4.5ක් තුල ට්‍රිලියන 5කට වඩා ණය අරගෙන තියෙනවා. ඉතින් එතකොට ඔවුන් කලමනාකරණය කරගත්තෙත් නැහැ. ඔබලා කලමනාකරණය කරගත්තෙත් නැද්ද? මෙහෙමයි. දැන් පළවෙනි කාරණේ අපි ගන්න ණය පොලී අනුපාතය මත අපගේ ණය තොග දෙගුණ වෙනවා. උදාහරණයක් හැටියට අපේ පොලී අනුපාතය 100% නම් ණය තොගයක් දෙගුණ වෙන්න අවුරුදු 70ක් යනවා. නමුත් අපේ පොලී අනුපාතයේ 7% නම් ණය තොගයක් දෙගුණ වෙන්න යන්නේ අවුරුදු 10යි. අපේ පොලී අනුපාතය 10 නම් ණය තොගයක් දෙගුණ වෙන්න යන්නේ අවුරුදු 7යි. දැන් මෙතන තියෙනවා පොලී අනුපාතය හා සක්‍රීය පොලී අනුපාතය කියලා එකක්. ඒ කියන්නේ අපි ඩොලර් වලින් නම් ණය අරන් තියෙන්නේ. අපි ණය ගත්තේ සමහර විට 103% වෙන්න පුළුවන්. නමුත් රුපියල් අව ප්‍රමාණය වෙලා 106%. එතකොට සක්‍රීය පොලී අනුපාතය 109%ක් වෙනවා. ඒ වගේ තත්ත්වයන් තුළ අපි ණය ගෙවමින් තිබුණත් අපේ ණය තොග ස්වයංක්‍රීයවම ඉහළ යන තත්ත්වයක් තියෙනවා. මොකද අධික පොලී අනුපාතවලට කෙටි කාලීනව ණය ගත නිසා එක. ඒක තමයි සැලසුම්කරණයේ තිබුණු නොහැකියාව සහ ගැටලුකාරී තත්ත්වයේ නේද ඔය දෙපැත්තට බලපාලා තියෙන්නේ. ඔව් ඉන්නකෝ. දෙවැනි එක මේ පසුගිය කාලය පුරා මේ අවුරුදු 5ක කාලය පුරා අපිට සිද්ධ වෙනවා අපේ ආදායමෙන් සම්පූර්ණ ආදායම අපි වැඩි කරගෙන තියෙනවා. ආදායම ආසන්නෙන් දෙගුණ කරගෙන තියෙනවා. රාජ්‍ය ආදායම බදු වැඩි කරලා සහ බදු එකතු කිරීමේ ක්‍රියාමාර්ග ඇතැම් දුරට සක්‍රිය කළා, ස්වයංක්‍රීයකරණය කළා. යම් අපි ආසන්නෙන් බදු ආදායම දෙගුණ කරගෙන තියෙනවා. කෙසේ වුණත් අර රාජ්‍ය ප්‍රාග්ධන වියදම් සංවර්ධනයත් කරන්න එපැයි. ඒ රාජ්‍ය ප්‍රාග්ධන වියදමට ආසන්නයෙන් බිලියන 700ක් විතර ඕන වෙනවා. ඒතරේ බිලියන 700 ගණ්ඩ වෙන්නේ සම්පූර්ණ ණය විදිහටයි. එතකොට බිලියන 700 අවුරුදු 5 ගානෙ ගියාම ඔබ ඔය කියන ට්‍රිලියන 3.5ක් එන්නේ ඒකේ. එතකොට ඒ නිසා ඒක සංවර්ධනයට තමයි යොමු වෙලා තියෙන්නේ. ඉතින් මේක අර්බුදයක්. මෙතුමා රංගන පැහැදිලිව කිව්ව පරිදි අපි මේ ගත්ත වාණිජ ණය අපි ආදායම් ඉපද වෙන තැන්වල නම් ආයෝජනය කළේ අපිට මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි යම් ව්‍යාපෘති කරනකොට ඒ ව්‍යාපෘතිවල සක්ෂතා අධ්‍යයනයන් කළා මේවයින් ආදායම් ලැබෙන බව අපි සහතික කරගෙන නම් ඒව ආයෝජනය කළේ අපිට ඔය අර්බුදය මතු වෙන්නේ නැහැ. කොතනද වැරදුනේ කියන කාරණාව අවංකව කියන්න පුළුවන් ද ඔය දේ සිදු නොවෙන්නට? මේකට පාපොච්චාරණයක් කරන්න පුළුවන්කම තියෙනවා ආණ්ඩුව පැත්තෙන්. පාපොච්චාරණ කරන්න අපි වැරදි කළා තියෙන එපා පාපොච්චාරණ කරන්න. ආණ්ඩුවේ නොහැකියාව මේ ආණ්ඩුවේ නොහැකියාව එන්නේ පසුගිය දශක දෙකක පමණ නොහැකියාවේ දිගුවක් හැටියට. එතකොට ඒ අවස්ථාවවලදී සිදුවෙච්ච දේ තමයි ආදායම් ඉපද වෙන්නේ නැති තැන්වල. මේක අපිට එදා ඉඳන් තිබිච්ච විවේචනයක්. ආදායම් ඉපද වෙන්නේ නැති තැන්වල අපි ගිහිල්ලා ගුවන්තොටු පොළවල් හැදුවාම, අපි ගිහිල්ලා වරායවල් හැදුවාම, අපි ගිහිල්ලා ගුවන් යානා ගත්තාම, අපි ගිහිල්ලා සම්මන්ත්‍රණ ශාලා ඇති කළාම, අපි ගිහිල්ලා ක්‍රීඩාංගණ ඇති කරාම, ඒ වගේම අපට ඔරොත්තු නොදෙන මට්ටමේ අධිවේගී මාර්ග පද්ධතියකට අපි ආයෝජනය කළාම අපට මේ තත්ත්වය ඇති වෙනවා. දැන් හොඳ උදාහරණයක් ඇටිට කිව්වොත් අපි ඉතාමත්ම අඩුම වියදමකින් කර අධිවේගී මාර්ගයේ තමයි කොට්ටාවේ ඉඳන් ගාලට. අපිට ඉතාම හොඳයි පැයකින් ගාලට ගිය හැකි කැත්ත. නමුත් ඒ අධිවේගී මාර්ගයෙන් එන ආදායම, එම වාහන වලින් රථ වාහන වලින් එන ආදායම එම මාර්ගයේ ණය ගෙවන්න හා නඩත්තුවට යන වියදමෙන් 6න් එකයි. හැබැයි මට ඔබතුමාගෙන් මේ මොහොතේ මේ ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා හිතුනේ. මම ඉදිරියේදී අහන්න ඉරපු ප්‍රශ්නයක් මම දැන් අහනවා. දැන් ඔබතුමා මාකුපුරේ සිට කොළඹ කොටුව දක්වා කනුමතින් යවන ලයිට් LRT සිස්ටම් එකක් පටන් ගන්නවා. එහි වියදම හැටියට සටහන් වෙන ඔබේ දැන්වීම් වලම සටහන් වෙන රුපියල් ඩොලර් බිලියන 2.2ක්. ඔව්. නමුත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 126ක් හදන්න ගිහිල්ලා තියෙන මන්තිරුව හතරක පාරක් ඩොලර් මිලියන 741යි. දැන් ඩොලර් මේ කිලෝමීටර් 16යි තියෙන මාකපුරසින කොළඹ කොටුව දක්වා. එතකොට මේවත් සුදුවලි ව්‍යාපෘති නෑ. මේක දක්ෂිණ අධිවේගී මාර්ගයක සංසන්දනය කරන්න බෑනේ. මේකේ තිබෙනවා පැති ගණනාවක්. මේ ඩොලර් බිලියන 2.2න් අපි වැට් බදු ගෙවන්න තියෙනවා. ඒ වගේම අපේ කොන්ටින්ජන්සිස් කියලා අපි කියන හදිසි තත්ත්වයක් ඇත්තේ ගෙවණේවා තියෙනවා. ඒ වගේ කාරණා තියෙනවා.
පාරට වැය වෙන්නේ ඩොලර් මිලියන 545යි. ඒ ඩොලර් මිලියන 545 එන්නේ මාළඹේ සිට දැනට තියෙන පාර අපි පළමුව ඉඩම් අත්පත් කර ගැනීමකින් ලේන් 4ක පාරක් බවට පත් කරනවා. මොකද මැද තමයි පාර දුම්රිය මාර්ගයේ එන්නේ මැද කණුමති. එතකොට එතකොට ඒ ලේන් 4ක මහා මාර්ගයක් ඉදි කරලා එතන තමයි කණුමතින් එන්නේ. එතකොට ඔය ඩොලර් මිලියන 2200න් 545යි මේකට වැය වෙන්නේ. එතකොට අනික් කොමනවලද? අධිවේගී මාර්ගයේ වගේ නෙවෙයි අනික් ඒවා වැය වෙන්නේ. අපි ගෙන්නන්න ඕනේ කෝච්චි, අපි හදන්න ඕනේ කෝච්චි නතර කරන තැන්, අපි හදන්න ඕන හැම තැනකම කෝච්චි නතර කරන නැවතුම් පොළවල්, ඒ වගේම අපි හදන්න ඕන කර්මාන්ත ශාලා මේ කෝච්චි නඩත්තු කරන්න, ඒ වගේම මේක සඳහා විශේෂ විදුලි සැපයුම් පද්ධතියක් හදන්න ඕනේ, සම්ප්‍රේෂණ පද්ධතිය හදන්න ඕනේ. අධිවේගී මාර්ගයි මේ සහලු දුම්රිය මාර්ගයි සංසන්දනය කරන්න බෑ. අධිවේගී මාර්ගයක වුණත් අපි අධිවේගී මාර්ගයට කෝච්චි ගෙනත් දාන්න ඕනේ නෑ. ඒක හරි, ඒක පිළිගන්න වෙනවා. නමුත් අධිවේගී මාර්ගයක යනකොට දෙපැත්ත ඉඩම් අත්පත් කර ගැනීම වලට ගෙවන්න තිබෙනවා. ඊට පස්සේ පාලම් හදන්න තියෙන ඔය කියන ආකාරයට ඒ ස්ථානවල ඒවා කාර්යාල ස්ථාපිත කරන්න සිද්ධ වෙලා තියෙනවා. CCTV සිස්ටම් හදන්න තියෙනවා. ඒ වගේ එක ගත්තොත් මේ දෙකම යම් කාරණාවකට යම් මතකින් ඔබ ගිහින් තියනවානේ මේකත් ව්‍යාපෘතිය. ඔබ ගිහින් තියනවානේ කොට්ටාවේ ඉඳන් මේ ගාල්ලට පාරේ. ඔව්. රබර් වතු කුඹුරු ඒවා ඇටින් යන්නේ. ඔබ මාළමේ ඉඳන් කොටුවටත් ගිහින් තියෙනවා. ඒ කොහෙන්ද යන්නේ? නගරයක් මැදින්. නගරයක් මැදින් ඉඩම් අත්පත් කරගන්න තියෙනවා. ඒවට අතිවිශාල වියදම් වැය වෙනවා. ඒ වගේම පාරවල් පාරක් මේකම ඔය කිලෝමීටර් 17ම පාර පුරුල් වෙනවා. තව අතිරේක මාර්ග දෙකක් මාවතට එකතු වෙනවා. ඒ වගේම මේ හැම ස්ථානයකම ප්‍රධාන ස්ථානවල දුම්රිය නැවතුම් පොළවල ඔබ කියන්නේ මේ ව්‍යාපෘතිය රටට අනවශ්‍ය වැය බරක් නෙවෙයි කියලාද ඔබ කියන්නේ? පැහැදිලිව මේ ව්‍යාපෘතියේ පොලි අනුපාතය 100.1යි. මේ ව්‍යාපෘතියේ අපි ගත්තොත් උපදේශන සේවා කන්සල්ටන්සි සර්විස් එක ලැබෙන්නේ 100.01යි. මේ ව්‍යාපෘතියේ ණය ගෙවන්න පටන් ගැනින්නේ අවුරුදු 14කින් පසුව. අවුරුදු 14ක් යනකොට මේ ව්‍යාපෘතිය අපි විශ්වාස කරනවා මේ දුම්රිය ඇවිල්ලා ඒවා ලාභ උපයන මට්ටමට ඒ දුම්රිය ව්‍යාපෘතිය මගින් යන ව්‍යාපෘතියක් සාමාන්‍ය ජන යන ව්‍යාපෘතියක් එකපත් වෙයි කියලා අපි හිතනවා. අපේ සක්ෂතා අධ්‍යයනයෙන් එහෙම අපිට පෙන්ලා තියෙනවා. හැමතිම දැන් ඔබතුමා මුලින් සඳහන් කරානේ මේ හම්බන්තොට වරාය, එතකොට ගුවන්තොට පොළ, ඒ වගේ කාරණාතොට ඔබතුමා කියන්නේ පසුගිය රජයේ ඔබතුමත් නියෝජනය කරපු රජයේ ඒ කරපු දේවල් වලින් මේ ණය බර දිගින් දිගටම මෙහෙට මේ තල්ලු වෙමින් ආවා කියන එකද? වත්මන් ආණ්ඩුව ගෙවුණු අවුරුදු 4 තුල ගත්ත ණය බර නිසා මේක එහාට ගියා නොවේද? නෑ, මං කලින් ඒක උත්තරේ පැහැදිලි කළා. කරුණු දෙකක් නිසා ඒක වෙන්නේ. එකක් තමයි ගත්ත ණය අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළට රට විවෘත කිරීම නිසා අධික පොලි අනුපාත වලින් ගත්තේ. උදාහරණයක් ඇටියට අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළෙන් අපි ගිය පාර ගත්ත ණයකට අපේ මේ ආණ්ඩුව යටතේ 108ක පොලියක් වුණා. ඒක තමයි ස්වභාවය. නමුත් අපි ජයිකයකින් පොලිය ණය ගන්නකොට ඔය දැන් අපි aran තිනා වගේ 0.1යි. එහෙම ණය නෙමෙයි අපි ගත්තේ. ඒ නිසා ස්වභාවයෙන්ම ණය තොගය දෙගුණ වෙනවා බොහොම කෙටි කාලයක් ඇතුළත. එකක් අනිත් පැත්තෙන් මේවායින් ආදායම් ඉපද වෙන්නේ නැති නිසා අපිට ඒවා ගෙවා ගැනීම තියෙන හැකියාව අඩුයි. හැබැයි දැන් හම්බන්තොට වරාය අපි විකුණුවා කියන වචනේ පාවිච්චි කරන්න බෑනේ. ඒක අපි මොකද්ද කියන්නේ ඒගොල්ලෝ මේ හවුල්කාරීත්වයක් සමග අපි දෙගොල්ලෝ එකතුලා ඉදිරියට යන්න කියලා. හැබැයි අපිට ඩොලර් බිලියන 1.1ක් නැවත ලැබුණා. එතකොට එහෙනම් ওই ණය ප්‍රමාණය අඩු වීමක් සිද්ධ වෙන්නේ නෑ. මෙහෙමයි. දැන් ඒකෙන් උනේ මොකද්ද? ඒකෙන් උනේ එතෙක් බරපතල පාඩුවක් ලැබමින් හිටපු වරාය අධිකාරිය මේ රටේ ජනතාව වර්ෂයකට එක පුජ්‍යලයක් රුපියල් 2000 ගානේ ඔය හම්බන්තොට වරාය වෙනුවෙන් ගෙව්වා. හැබැයි වරාය අධිකාරිය ලාභයක් ලැබුවේ නැහැ නේ. වරාය අධිකාරිය කොළඹ වරායේ ලාභයෙන් තමයි හම්බන්තොට ණය ගෙව්වේ. නෑ, එහෙම නෙවෙයි. හැබැයි ඒ හරහා වරාය අධිකාරිය ලාභ දිගින් දිගට වැඩිවෙමින් සිටලා තිබුණා. නැත. වරාය අධිකාරිය හම්බන්තොට වරායේ ණය ගෙවීම ආරම්භ වහාම වරාය අධිකාරිය පාඩු ලබන තැනක් බවට පත් වුණා. හම්බන්තොට වරායේ ප්‍රාග්ධන වියදම් ගෙවන්න ගියම තමයි ඒක. මට අතුරු ප්‍රශ්නයක්. මෙහුම් වලින් නෙවෙයි උනේ. ඔව්. දැන් හම්බන්තොට වරායේ ඒ ණය වාරිකය කොළඹ වරායේ ආදායමින් ගෙවන්නේ නැද්ද? උතුමාට සහතිකයක් දෙන්න පුළුවන්. මෙහෙමයි. ඒකේ තවත් කොටසක් තියෙනවානේ. තව රජයට අයිති කොටස තියෙනවා. ඒක අපි ගෙවන්න වෙනවා. හරි? අපි ඒගොල්ලෝ ගත්තේ 70%යිනේ. ඒක අපිට ගෙවන්න තියෙනවා. හරි? ඒ 70 වුණත් අපිට ගෙවා ගන්න බැරි වෙනවා මේ තත්ත්වෙ. දැන් ඒ කොටස අඩු වෙච්ච නිසා කොළඹ වරායයි පොදුවේ වරාය අධිකාරියයි ලාභෝපෙන් තත්ත්වයට පත් වෙලා තියෙනවා. හොඳයි ගරු අපුතුමනි, දැන් ඔබතුමාගේ ජාතික මග වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේ
විශේෂ දේශනයක් කරන්න මාවරලේ බද්දිය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. උන්වහන්සේ දේශනය කරමින් සඳහන් කරන්නේ මෙන්න මේ වැනි කාරණයක් අපි බලමු. මා පළමුවෙන්ම සඳහන් කරන්නට ඕනි මේ උත්සව සභාවේ අනුශාසනාවක් සිද්ධ කරන්නට කියලා අපට ආරාධනා කරපු අවස්ථාවේ මට අද උදෑසන ඉඳලා දුරකථන ඇමතුම් 100කට වැඩි ආවා මේ වැඩසටහනට සහභාගී නොවන ලෙස. මොකද එච්චරටම මිනිස්සු දේශපාලඥයෝ පිළිකුල් කරනවා සමාවෙන්න කිව්ව. අප දැක්ක යථාර්ථය තමයි රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව ඔබලාගේ රජය දක්වන ලද ආකල්පයේ දුර්වලකම් අපේ රට මේ තත්ත්වයට පත්වෙන්න හේතු වෙච්ච බව. ඇමතිතුමෙක් මන්ත්‍රීතුමෙක් දුක කියනකොට අගමැතිතුමත් දුක කියනකොට ජනාධිපතිතුමත් දුක කියනකොට අපිට එනවා ප්‍රශ්නයක්. ඒගොල්ලෝ කවුද අපි කවුද කියලා. ප්‍රජාතන්ත්‍රවාදී කියන මාතෘකාව දූෂණය කරා. සංහිඳියාව කියන මාතෘකාව දූෂණය කරා. මිනිස්සුන්ට අද ඒව ගැන කියනකොට hina යනවා. මේ වගේ විහිළු සහගත තත්වයකට අපේ රට ගෙන යාම ඔබලා කරන පරපතල වැරද්දක්. මේ රටේ තියෙන්නේ සිංහලාන්තවාද, දෙමළාන්තවාද, මුස්ලිම් අන්තවාද ඉක්මවාගෙන ගිහිල්ලා දේශපාලන අන්තවාදේ. අද හාමුදුරු කෙනෙක් කියන්න එච්චර පෙළඹෙන්නේ නැහැ අනිත් මිනිසුන්ගේ හිතරිදේ කියන බයට මේක සිංහල බෞද්ධ රාජ්‍ය කියලා. හැබැයි කාදිනතුමා කියනවා. හැබැයි ඒක කියනකොට මංගල සමරවීර මහත්තයාට විතරක් අසනීප හැදෙනවා. කර්මයක් නේ. මේ වගේ වෙලාවල් වල කියන්න ඕනේ කතාද ඔය? මම ඔබලාගේ පරීක්ෂණ කටයුතු වලදී කියනවා කොල්ලෝ පෝස්ට් දාලා රටගිනි තියනවා වගේම ඇමතිලා කට කැඩිච්ච කතා කියලා රටගිනි තියන එක ගැන පරීක්ෂණ කරන්න කියලා. නිකන් ඉන්න මිනිස්සු කුපිත කරන්න. ඒගොල්ලොන්ගේ වගකීමක් නැති කතා බලපාලා තියෙන බව. මේ රටේ පාලකයෝ තේරුම් ගත යුතුයි. යහපාලනය කියන වචනය දූෂණය කරා. සංහිඳියාව කියන වචනය දූෂණය කරා. රටේ ප්‍රශ්න ගැටලු ගණනාවක් තිබෙනවා. ගරමුත්තුමනි මේ නෙමෙයි නේද? මේ තමයි නේද? මේ රටේ අපි කියන්නේ පහළ බිමේ තියෙන යථාර්ථය. සුදේව මම පළමුව ඔබව නිවැරදි කරන්න ඕනේ. ජාතික මග කියන්නේ මගේ නිර්මාණයක් නෙවෙයි. ජාතික මග අපි කණ්ඩායමක නිර්මාණයක්. ඒ කැඳුම් කරුවා නීතිඥ රවි ජාවර්ධන මැතිතුමා. එතකොට ඇයි අපි එක හැදුවේ? මොකද පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූවහම මේ රටේ සුපුරුදු පරිදි සිද්ධ වෙච්ච දේ තමයි එකිනෙකාට චෝදනා එල්ල කරගෙන සැබෑ ත්‍රස්තවාදීන් සොයා බැලීමේ වැඩපිළිවෙල යටපත් වීම. තාමත් සිද්ධ වෙන්නේ ඒක තමයි. එහෙම කියන්න බෑ. නමුත් අපි නිශ්චිතව මේ අවස්ථාවේදී කරුණු හතකින් යුතු වැඩපිළිවෙල වැඩසටහනක් රජයට ඉදිරිපත් කළා. ඒකෙන් ඇතැම් මේවා රජය ඉෂ්ට කළා තියෙනවා. ඇතැම් මේවා ඉෂ්ට වෙලා නැහැ. ඉතින් ඒ සංවිධායක මණ්ඩලය මාවරල බද්ධිය ස්වාමීන් වහන්සේට ආරාධනා කරා. උන්වහන්සේගේ ස්වාධීන අදහස් උන්වහන්සේ පළ කළා. ඒවා මේ සමාජයේ ඇතැම් කොටසක අදහස්වල ප්‍රකාශනයක් හැටියට ඉතින් අපි පිළිගන්නවා. උන්වහන්සේ එම අවස්ථාවේදී ඔබගේ ආරාධනයෙන් වැඩම කරලා කරපු ප්‍රකාශයේ පණිවිඩය හරිතැනින් අල්ලගන්නට ඔබ සමත් වුණාද? මගේ ආරාධනය නෙවෙයි උන්වහන්සේ පැමිණියේ. ඒ ජාතික මග සංවිධායකින්ගේ ආරාධනය, මමත් එහි ගියේ එයාගේ ආරාධනෙන්. අපේ කාරණායි කරමු. ඔබ හරිතැනින් පණිවිඩය අල්ලගත්තා කියලා ඔබ විශ්වාස කරනවා? මම හිතනවා අපේ සමාජයේ මහජනයාට මෙවැනි ප්‍රහාරයක් එල්ල වුණාම රජය ගැන, ආණ්ඩුව ගැන කලකිරීමක්, ඒ වගේම බයක් සැකක් ඇති වෙච්ච මොහොතක තමයි අපි මේ හමුව පැවැත්තුවේ. ඉතින් මම ඔය ආණ්ඩුවේ සතැම්ම අය කරනවා වගේ මම කාටවත් චෝදනා කරන්න යන්නේ නැහැ. මම එවැනි ප්‍රහාරයක් ගැන දැනන් හිටියේ නැහැ. ඒ වගේම මම ආරක්ෂක ඇමතිත් නෙවෙයි, නීති හා සාමය ඇමතිත් නෙවෙයි. නමුත් මම වගකීමෙන් බැඳී ඉන්නවා ඒ ප්‍රහාරය වළක්වා ගන්න බැරි වීම ගැන. ඇමතිතුමා දැන් මේ සමාවෙන මේ හාමුදුරුව කරන යතම් ප්‍රකාශයක ඔබතුමා එකඟ වෙනවද? ඔබතුමා මේ අවුරුදු හතරක් මේ ආණ්ඩුව හිටපු නිසා ඔබතුමාත් ඒ කාරණා එකඟ වෙනවද? ප්‍රජාතන්ත්‍රවාදයේ එම දූෂණය වුණා කියන කාරණා, යහපාලනය කියන එක දූෂණය වුණා කියන කාරණා මේමයි. උන්වහන්සේ මේ සමාජයේ ඇතැම් කොටසකගේ අදහසක් තමයි ප්‍රකාශ කළේ. ඒකට එක්ක මම 100%ක් එකඟ නැහැ. ඉතින් ඒක උන්වහන්සේගේ අයිතිය. හොඳයි, අපිට ප්‍රථම විරාමය දෙන්න. විරාමයෙන් පසුව අපි යලෙමුණ ගහනවා. සීමාවෙන් එහි